මෙම පද්ධතිය ඉදිරි පැය 12ක කාලය තුල සුලි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුල ඡණ්ඩ සුලි කුණාටුවක් දක්වාත් වර්ධනය විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මෙය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු වෙරළාසනෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඊයේ දිනේ දිවයිනට ඊසාන දිසෙන් බෙංගාල බොක්කයේ පැවති පීඩන අවපාතය අද දින වෙන විට සුලි කුණාටුවක් බවට පරිවර්තන වෙලා තියෙනවා. මේම සුලි කුණාටුවන් නමක් දීලා තිනවා නිවාර් කියලා. අපි බොහෝ විට අපේක්ෂා කළ ආකාරයටම දිවයිනේ ඍජු බලපෑම තියෙන්නේ දිවයිනට ඊසාන දිශාවයි. දැනට මේක ස්ථානගත වෙලා තියෙන්නේ තිරිකුණාමලයේ සිට කිලෝමීටර් 283ක් විතර ඈතින් මුහුද රළු වීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. අනෙක් කාරණේ තමා මෙහි වක්‍ර බලපෑම තමා දිවයින තුල තියෙන්නේ. විශේෂයෙන්ම මේක තියෙන්නේ දිවයිනේ උතුරු කරේ උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. වැසි හෝ ගිගුලුන් සහිත වැසි මෙම සුලි කුණාටුව ඊට පස්සේ අපේ 25 වෙනි දින වගේ වෙනකොට මේක ඉන්දියාවේ තමිල්නාඩු වෙරළබර තීරයට ඇතුළු වෙන ලකුණු තමයි දැනට අපේ විශ්ලේෂණවල පැහැදිලිව පෙන්වුම් කරන්නේ. ඉදිරි දිනවලදී මන්නාරම සිට කන්කසන්තුරේ ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 සිට 3.0 දක්වා පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතිනවා. ඒ හේතුවෙන් පුත්තලම සිට මන්නාරම කන්කසන්තුරේ ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල දීවර සහ ඩාවුක කටයුතු වලින් වැළකී සිටින එසයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ හටගෙන ඇති පීඩන අවපාත තත්ත්වයේ හේතුවෙන් උතුරු මුහුදු ප්‍රදේශ දැඩි ලෙස රළු වී ඇති බව මුලදී දීවර ජනතාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ හටගෙන ඇති පීඩන අවපාත තත්ත්වයේ හේතුවෙන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.